අයිබවන් සුබ මධ්‍යහනයක්. මොහොතින් මොහොත යාවත්කාලීන වන දෙස් විදෙස් ව්‍යාපාරික ලෝකයේ තොරතුරු ඔබ වෙතට සමීප කරන බිස්නස් ඉන් බ්‍රීෆ් සමගයි අදත් ඔබ අප මෙසේ එකතු වන්නේ. මේ සූදානම අද දවස නියමිත බිස්නස් ඉන් බ්‍රීෆ් පෙළගැස්ම වෙතට. ටෙනිස් කීට්ස් තරගාවලියට රිට්ස්බරි අනුග්‍රහය. 2014 වසරේදී රූපවාහිනී ව්‍යාපාරික කිරුල ව්‍යවසායක ඇගයුමට ලක් වූ කෑගල්ලේ ග්‍රීන් ලේස් රිජන්සි හෝටලයට තවත් රන් සම්මානයක්. ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාවලිය හෙට සිට අනුරාධපුරේදී. ප්‍රොන්ටෝ ලංකා 40 වන ශාඛාව කඩුවෙලදී විවෘත වේ. මද ශ්‍රී ලංකා නව අලවිසැල කෝට්ටේ පුරයට. සදාහරිත වැවිලි සමාගම සිය අලවි බලමුළුව අගයයි. ශ්‍රී ලංකා ටෙනිස් සංගමය වාර්ෂිකව සංවිධානය කරන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය ටෙනිස් කිඩ්ස් ලෙස නම් කර තිබූ අතර තරගාවලිය සඳහා රිට්ස්බරි පූර්ණ අනුග්‍රහකත්වය ලබා දුන්නා. දින 3ක් පැවති තරගාවලිය සඳහා පාසල් 50කට අධික සංඛ්‍යාවක අවුරුදු 7, 8 සහ 10න් 15 වයස් කාණ්ඩ යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිය සඳහා එක් වුණා. වයස් කාණ්ඩ අනුව රෙඩ්, ඔරෙන්ජ් හා ග්‍රීන් බෝල් ලෙස තරග වයස් කාණ්ඩ නම් කර තිබූ අතර රෙඩ් බෝල් අංශයේ බාලක ශූරතාවය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ බාලිකා ශූරතාවය කොළඹ විශාකා විද්‍යාලය හිමිකරගත්තා. ඔරෙන්ජ් බෝල් කාණ්ඩයේ බාලක ශූරතාවය කොළඹ ආනන්ද විද්‍යාලය හා බාලිකා ශූරතාවය මීගමුව ආවේ මරියා කන්‍යාරාමය විසින් දිනාගත්තා. ග්‍රීන් බෝල් අංශයේ බාලක ශූරතාවය කොළඹ ආනන්ද විද්‍යාලය හා බාලිකා ශූරතාවය කොළඹ මියුසියස් විද්‍යාලය හිමිකරගත්තා. ත්‍යාග ප්‍රධානය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාගේ ප්‍රධානත්වෙන් සිදුවුණා. CBL ෆුඩ් සාමාන්‍යධිකාරී නිලුපුල්ද සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව හා එක් වුණා. සබරගමුව පළාත් ව්‍යවසායක සම්මාන උළෙල 2019 පසුගියදා පැවැත්වුණා. එහිදී කෑගල්ලේ ග්‍රීන් ලේස් රිජන්සි හෝටලය රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. සබරගමුව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් 4 වන වරටත් සංවිධානය කළ මෙම සම්මාන උළෙල සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. මෙහිදී ව්‍යවසායකින් 47ක් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්තා. කෘෂි, කර්මාන්ත, සේවා, මැණික්, තේ සහ ක්ෂුද්‍ර මූල්‍යයන් අංශවලට අයත් ව්‍යවසායක ක්ෂේත්‍ර සඳහා සම්මාන පිරිනැමීම සිදුවුණා. එහිදී අති විශිෂ්ට ව්‍යවසායකින් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහ පුද්ගලික රෝහල සහ කැපූ මැණික් අලෙවි ආයතනයක් වන බ්‍රිලියන්ට් කට් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර කෑගල්ලේ ග්‍රීන් ලේස් රිජන්සි හෝටලයේද රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. ග්‍රීන් ලේස් රිජන්සි හෝටලය 2014 වසරේදී ජාතික රූපවාහිනිය සංවිධානය කළ ව්‍යාපාරික කිරුල ව්‍යවසායක ඇගයුම් සම්මාන උළෙලේදීද සම්මානයට පාත්‍ර වූ ආයතනයක්. ජාතික නෙට්බෝල් ශූරතාවලිය හෙට සහ අනිද්දා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය නිවේදනය කරනවා. අකණ්ඩව දෙවන වරටත් ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍රහය දක්වන මෙම තරගාවලිය තුළින් දක්ෂ ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සහ විනිසුරුවන් හඳුනාගෙන දක්ෂතා වැඩිවර්ධනය කිරීම අරමුණ වන බව සංවිධායකින් පවසනවා. හෙට ආරම්භ වීමට නියමිත ජාතික තරගාවලියට පෙර 2019 ඩයලොග් කනිෂ්ඨ නෙට්බෝල් ශූරතාවලිය පසුගිය නොවැම්බර් මස කොළඹදී පැවැත්වුණා. ඒ සඳහා අවුරුදු 21ට අඩු ක්‍රීඩිකාවන් සහභාගි වූ අතර ජාතික සංචිතය පෝෂණය කිරීමට ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම අරමුණ වුණා. පසුගිය වසරේ ඩයලොග් ජාතික නෙට්බෝල් ශූරතාවලිය ආරම්භ කිරීමත් සමග ක්‍රීඩාවක් ලෙස නෙට්බෝල් වැඩි වාසි හිමිකරගෙන තිබෙන බව මේ පිළිබඳව පැවතු මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති ලක්ෂ්මී වික්ටෝරියා සහ ඩයලොග් ආසියාටා ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරී සන්නා මහා මාධ්‍ය හර්ෂ සමරනායක යන මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය කුරිය සේවාව වන ප්‍රොන්ටෝ ලංකා සමාගම සිය 40 වන ශාඛාව කඩුවෙලදී විවෘත කෙරුණා. අංක 131 කඩුවෙල පාර කඩුවෙල යන ස්ථානයේ ස්ථාපිත ප්‍රොන්ටෝ ලංකා කඩුවෙල ශාඛාව මගින් වැඩි ගබඩා පහසුකම් සහිතව පුළුල් වෙළඳ පොලකට සේවා සැපීම අරමුණ වනවා. එමෙන්ම අභිනව ශාඛාව මගින් භාණ්ඩ ලේඛන කළමනාකරණ විසඳුම් ලබාදීම සහ භාණ්ඩ ගෙනවිත් දුන් පසු මුදල් ගෙවීමේ සේවාවද සැපීමට අපේක්ෂා කරනවා.
සිංගප්පූරුවේ ට්‍රාන්ස් නැෂනල් සමූහයේ ප්‍රමුඛ සමාජිකයෙක් වන ප්‍රොන්ටෝ ලංකා වසර 32ක කාලයක සිට සිය ව්‍යාපාර කටයුතු මෙහෙවමින් වෙළඳපොළ ප්‍රමුඛයා වීමට සමත් වී සිටිනවා. මෙරට බැංකු රාජ්‍ය පරිපාලන හා මූල්‍ය ආයතන සඳහා ප්‍රධාන සේවා සපයන්නා වන්නේද ප්‍රොන්ටෝ ලංකා සමාගමයි. නව ශාඛාව විවෘත කිරීම සමාගමේ සාමණේධිකාරී නලින් මොනසිංහ මහතා ඇතුළු කළමනාකාරීත්වයේ සහ ගනුදෙනුකරුවන් රැසක් මැදේ සිදු වුණා. ව්‍යවසායකින් සවිබල ගැන්වීම අරමුණු කරගත් මද ශ්‍රී ලංකා සංවිධානය සිය නවතම අලිවිසල ඇතුල් කෝට්ටේදී විවෘත කළා. අංක 614 ශ්‍රී ජයවර්ධනපුර මාවත ඇතුල් කෝට්ටේ කෝට්ටේ යන ස්ථානයේ මෙම අලිවිසල ස්ථාපිත කර තිබෙනවා. 100 smiles for your 100 rupees යන තේමාව පෙරදරි කරගෙන ආරම්භ කළ මෙම ව්‍යාපෘති යටතේ දිවයිනේ ප්‍රදේශ රසක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට අගනුවර වෙළඳපොළ ජය ගැනීමට අවස්ථාව උදා කර දී තිබෙනවා. 100% දේශීය නිෂ්පාදන ප්‍රචලිත කිරීම තුළින් ලංකාවට ආවේනික කලාවන් හා උරුමයන් රැක ගැනීමද මද ශ්‍රී ලංකා ප්‍රමුඛ අරමුණ වනවා. අද අපි මද ශ්‍රී ලංකා විසින් අලුත්ම ව්‍යාපෘතියකට පිය තැබුවා. ලංකාව වටේ වෙසෙන දිස්ත්‍රික්ක 10ක ජීවත් වෙන ව්‍යවසායකයන් 100කට අධික සංඛ්‍යාවකට ඒගොල්ලන්ගේ නිෂ්පාදන සඳහා කොළඹ වෙළඳපොළ අල්ලා දීම සඳහා කොළඹ පාරිභෝගිකයන්ට ඒගොල්ලන්ගේ නිෂ්පාදන විකිණීමේ අවස්ථාවක් ලබා දීම සඳහා මේ පාර්ලිමේන්තු පාරේ දියත වෙන අසල මේ ප්‍රදර්ශනාගාරය දැන් විවෘත කරා. අපි ලාභ නොලබන ආයතනයක්. එම නිසා මේ ව්‍යවසායකයන්ට තමයි මේ ව්‍යාපෘතිය හරහා උපයන සියලුම මුදල් අපේ මෙතන වියදම් අඩු කරන් පස්සේ ඒ සියලුම ලාභ යන්නේ ඒ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා. ඒ වගේම අපේ දේ අගය කරන්න කියන මද ශ්‍රී ලංකා හැමදාම අවුරුදු 11ක් තිස්සේ කරේ ශ්‍රී ලංකිකයෙකු වීම ගැන ආඩම්බර වෙන්න, මේ රටේ ඉපදීම ගැන ආඩම්බර වෙන්න, මේ රටේ දේ අපේ දේ අගය කරන්න. ස්වාධීන ලාභ නොලබන පුණ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යන මද ශ්‍රී ලංකා සංවිධානය මේ වන විට පවුල් 6000කට පමණ අත්වැලක් සපීමට සමත් වී සිටිනවා. වාණිජ වනවගා ශේස්ත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත වැවිලි සමාගම 2018-19 වර්ෂය තුළ දක්ෂතා දැක්වූ සිය අලවි බලමුළුව ඇගීම පසුගෙදා සිදු වුණා. සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න සහ සකුන්තලා නවරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් මෙම ඇගයීම් උළෙල සංවිධානය කෙරුණා. මෙහිදී 500කට අධික දීප ව්‍යාප්ත අලවි බලකායේ විශිෂ්ට දක්ෂතා දක්වූ අලවිකරුවන් සඳහා රන් සම්මාන, මුදල් ත්‍යාග සමග විදේශ සංචාර පිරිනැමුණා. ඒට සමගාමීව වසර 10කට අධික සේවා කාලයේ සැපරු කාර්ය මණ්ඩලයටද වන්තිලින ප්‍රදානය කිරීමද සිදු වුණා. සදාහරිත වැවිලි සමාගම වසර 17ක් තුළ ලබාගත් ප්‍රගතිය වෙනුවෙන් කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළ සභාපති සතිස් නවරත්න මහතා ඉදිරියේදී නව සන්නාමයන් නැටතේ ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගැනීමට කටයුතු කරන බවට විශ්වාසය පළ කළා. මෙම ඇගීම් අවස්ථාවට සමාගමේ වනවගා උපදේශකරුවන් වන රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිපීඨයේ මහාචාර්ය අරුණ කුමාර, ශ්‍රී ලංකා රබ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ශාක ව්‍යාධිවේදී ආචාර්ය සරෝජනී ප්‍රනාන්දුවන මහත්ම මහත්මිය එක්ුණා. අදත් නියමිත බිස්නස් ඉන් බ්‍රීෆ් තුළින් අප සමුගන්වා යළිත් ලබන සතියේත් හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබට සුබ දවසක්. අයිබෝවන්.